අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ මේ සංගවේදී හා සම්බන්ධව ඒකේ මේ මව මැරීම පියා මැරීම තමන්ගේ මව මැරීම පියා මැරීම දැමී විශේෂ හේතුවක් තියෙනවද? ඔව්. ඉතින් තමන්ව බිහි කළ මව මැරීම තමන්ව බිහි කළ පියා මැරීම. එතන ඥාති වශයෙන් එකතු වෙන අම්මයි තාත්තයි එතකොට ඝාතනය වුණා. ඒ අය අම්මා තාත්තා නෙමෙයිනේ. ඒක නිකන් නමට සම්මතේන්නේ. හදාගත්ත අම්මව තාත්තා මැරුවට ඒක බිහි කළ අම්මා නෑනොමේ. දැන් එතකොට ස්වාමීනි දැන් මේ අපි අනවරත අනවගත රත් මේ සංසාරේ එනකොට අපිට අම්මල තාත්තල වෙච්ච කට්ටිය ගොඩ ඉන්න පුළුවන්. ඒතකොට ගොඩ ඉන්න නමුත් මේ ජීවිත කාලේ. ඒකට කිව්වේ මාතා ජීවිතා වරෝපිතා. මේ ජීවිත කාලේ. දැන් බොහෝ දිරට බල්ව අරුම් මුම් වෙලා ඉපදෙලත් ඉන්නවා. ඒ අය මරනවා. ඒ අය තමයි තමන්ගේ අම්මල තාත්තල වෙන්න ඇති ඉතිරි. ඒක දැන් වෙන දෙයක්. මේ ජීවිත කාලේ මනුස්සයෙක් ඇති මනුස්සයෙන් විතරයි මනුස්සයෙක් අතින් විතරයි මේ පංචානන්තරිය කාර්මය වෙන්නේ. බල්ලෙක් අතින් සිටසනෙක් අතින් භූතේ දෙවියෙක් බ්‍රහ්මේකරින් වෙන්න බෑ වෙන්නේ නෑ. තවත් මට එක දෙයක් කියන්න දෙ ස්වාමීන් වහන්සේ මගේ මේ මගේ ඇතර බින්ද ගැතුනොත් මේ සංඝ බේදයට සම්බන්ධ දෙයක් වුණා මම පොඩ්ඩක් කියන්න එක මීට අවුරුදු 7කට ඉතර එහා මේ එක්තරා මහත්මයෙක් ලියපු අභිධර්ම පොතක් අපි print කරලා ඉවරලා බෙදලා දුන්නා. ඉතින් ඒකෙන් ලොකු හානියක් වුණා. අපි ඒක ඔබ වහන්සේගේ මේ ධර්මදේශන ඇහුවට පස්සේ කමහ කරගත්තා. ඊට පස්සේ ලියපු මහත්යත් මෙතෙන්ට අපි ධර්මදේශනාවට සහභාගී කරා. බුද්ධ භවන 7කට ඉතර එතුමත් සහභාගී වුණා. දැන් නම් එතුමත් මං හිතන්නේ ධර්ම මාර්ගයේ යනවා. ඔව් එහෙම තමයි. ධර්මයේ හරියට ගත්තොත් මේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් ගත්තොත් මේ ධර්ම මාර්ගයේ අනුගමනය කළොත් ඒ පුද්ගලයාටත් සියලු වඩන වලින් සියලු පාමුක් දෙතලා සියලු ඇවත් වලින් මිදලා මගපල් ලැබලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අනුබෝධ ඥානය සහ ප්‍රතිවේද ඥානය කියලා අනුබෝධ ඥානය කියන්නේ අනුමානයෙන් පොතකින් පතකින් කාගෙන් හරි පුද්ගලයෙකුගෙන් අනුමානයෙන් අහලා අත්දැකලා නැහැ. ඥානතෝ තියෙනවා පස්සතෝ නැහැ. පජානාති තියෙන නැහැ නප්පජානාති තත්වේ. එතකොට දැනුමක් තියෙනවා මොකින්ද පොතකින් පතකින් බලලා කාගෙන් හරි අහලා දැනගෙන ඉගෙනගෙන ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ හෝ විශ්වවිද්‍යාලයක මහපිරිවෙනක කොහේ හරි බුද්ධ ශාวก ධර්ම පීඨයේ තියෙන දැනුමක් විතරයි. ඒ දැනුම දැක්මක් කරගන්න නම් සතර කමඨාන්ම කරන්න ඕනේ. වෙන මොනවා කළත් හරියන්නේ නැහැ. ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බෞලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරි. ප්‍රතිවේද ඥානය කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන ප්‍රත්‍යක්ෂ කරගත්තු ඥානය. පසක්කොට දැකගත් දැනගත යුත්තේ යෝ පටිච්ච සමුප්පාදම් පස්සති. පටිච්ච සමුප්පාද ධර්මයේ පසක්කොට දැනගත්ත පුද්ගලයෙක් සෝ ධම්මං පස්සති. වෙන මොකවත් දැනගත්තට හරියන්නේ නැහැ. ඉතිහාසය විසුද්ධි මාර්ගය තව මොනවා හරි රේණුගානේ හාමුදුරුවන්ගේ පොත් දැනගත්තට ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ නෙමෙයි. රේණුගානේ හාමුදුරුවෝම ලිව පටිච්ච සමුප්පාද විවරණයේ පොතේ කිව්වත් විසුද්ධි මාර්ගයේ කිව්වත් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති වෙන්නේ නැහැ. ඒකේ පටිච්ච සමුප්පාද ධර්මයක් නැහැ. ඇත්තන ස්වාමීන් වහන්සේ දැන් මේ කියන විදිහට මම හිතන්නේ නිර්යාය අපායත් මදි වෙයි දැන් තියෙන தත්ත්වය අනුව මේ කට්ටිය දැන් ස්වාමීන් වහන්සේ තමා කියන්නේ බැලූ බැලූ තැන්වල දැකපු දැකපු තැන්වල හිතන හිතන තැන්වල මිය පරලොව ගිය සියලු ඔය යටිවරයෝ කියන මිනිස්සු ඔක්කොම ගියේ ඔය අපායිකා නිරීකා අතේකිච්චා පරිකුප්පා. ඔව් මෙතන ඉඳලා කෝටි ගණන් හම්බ කරලා බොහොම චැනල් දාලා බෞද්ධය චැනල් දාලා ගියේ හතර අපායේ. ඒ ස්වාමීනි අපිට මතක මේ ළඟදී ත්‍රිපිටක සංරක්ෂණය කරන්න පටන් ගත්ත වෙලේ ලොකු හානියක් වුණා මේ රටට. අර දලඹුව ඇවිල්ලා ඔක්කොම කාලා වගාවන් එහෙම ලොකු හානියක් වුණා. ඒ වගේ දේවල් මේ රටට මේ බුද්ධ දේශයට පොඩි වරදක් කරත් ඒවා කාටත් පේන හැටියට ඒ වරද තියෙනවා. මේ අද වෙලා තියෙන සියලු දේ මේ පාලකයන්ට මේ ධර්මයේ තේරුන්නේ නැති එක. මේ ධර්මයේ හැසිරෙන්නේ නැති එක. මෙච්චර මේ ධර්මයක් තියලා මේ ධර්ම දීපේ පාලකයෙක් වුණාට යන්නේ සම්මත මිනිසු ගාවට යන්නේ සම්මතයට යන්නේ අටපිරිකරක් අරගෙන ආශිර්වාද ගන්න. සම්මත බෝධි භෝගහ ගාවට යන්නේ අටපිරිකරක් අරගෙන. නමුත් මේ ධර්මයේ තියෙන බුද්ධ ශක්තිය තියෙන මේ හතර තැනට යන්නේ නැහැ ආශිර්වාද ගන්න.
තව ප්‍රශ්න තියෙන සමහර මේ රජගල අර මේ තියෙන බෝධීන් වහන්සේ නමක් ඒක අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්ද රජගල නෑ අෂ්ටඵල නෙමෙයි ඒක මේ ඔය මුල් අංකුර වලින් එකක් සුපත්‍ය ස්වාමීන් වහන්සේ එතකොට ඉසිම් බැස්සගල තියෙන අංකුරය රජගල තියෙන අංකුරය පදීදොර බෝධිය රජගහනුවර තියෙන පදීදොර බෝධිය මේ වගේ එහෙම බුදුහාමුදුරු ජීවමානව හිටිය කාලෙම ඉරිවඩුන්නේ බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේගෙන් එම අංකුර ගෙනිහිල්ලා ඒ තැන්වල ඒ වගේම බුදුගල රජගල හැම තැනකම රෝපණය කළා ඒ කාලෙම.